नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धो इमे शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. මිහින්තලා රජමහා විහාරස්ථානයේ වැඩවාසය කරන අතිගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස මේ වෙලාවේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවත් සමග සම්බන්ධ වෙන්න. මිහින්තලේ නගර උද්‍යානයේ ඉඳලා සිදු කරන්නට යෙදෙන මේ උත්තරීතර වස්සාන ධර්මදේශනාවට ඔබ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්වත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා අපි සියලු දෙනාටම යහපත සැපේ පිණිස පවතින ගාම්භීර පරම සුන්දර දහමක් දේශනා කරනවා. ඒ දේශනා කරන දහම පුරුදු කරන අය සියලු දෙනාම සැපේට පත් වෙනවා. පුරුදු කරන කරන අය සැපේට පත් වෙනවා. ඒ සැපේට පත් වෙච්ච අය උප්පරිම සැපවත් වෙච්ච අය පිරිනිවන් පෑවා. ඒ දහම පුරුදු කරන්න චුට්ටක් ඉතුරු වෙච්ච අය සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාම රාගක පටිග කියන ඒ ඕරම්භාගීය සංයෝජන පහ සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා අනාගාමී ඵලයට පත් වෙලා සත්වයින් උපදින සැපවත්ම ලෝකෙ වෙන සුද්ධාවාස බඹලෝ ඉපදුනා. ඊටත් වඩා අඩුවෙන් පුරුදු කරපු අය චාතුම් මහරාජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරණිම්මිත වසවර්ති ආදී කොටගත් දිවිය ලෝකවලත් අනෙක් බ්‍රහ්ම ලෝකවලත් ඉපදුනා. ඊළඟට ඒ සකරදාගාමී වෙච්ච අය, අනාගාමී සෝතාපන්න වෙච්ච අය දෙව්ලොව ඉපදුනා, මිනිස් ලොවත් ඉපදුනා. ඊට මෙහා පුරුදු කරපු අය
සමහර විට මාර්ගඵල නොලබා මනුස්ස ලෝකේ සැපවත්ව ඉපදුනා. මේ දහම පුරුදු කරපු නැති අය අහන්ඩ දකින්න වාසනාව ලැබිලා පුරුදු කරගන්න වෙලාවක් නෑ කිය කිය හිටපු අය, පුරුදු කරගන්න බැරි වෙච්ච අය මේ වාසනාව පෙනිපෙනි ඒ වාසනාව අහිමි කරගෙන අසුර ලෝකේ, ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ, අපායේ කියන සතර අපායෙම ඉපදුනා. ආයමත් දුකට පත් වුණා. දුකින් දුකටම පත් වුණා. පින්වත්නි, යම් පමණක හෝ පිනක් කරපු අය මනුස්ස ලෝකේ ඉපදුනා. ඒතේ මනුස්ස ලෝකේ ඉපදුනාට සියල්ල ලැබෙන්න පින් කරලා නැහැ. සමහර මිනිස්සු ලස්සන වෙන්න පින් කළාට පෝසත් වෙන්න පින් කරලා තිබුණේ නැහැ. මෛත්‍රිය වඩලා තිබුණට දාන දීලා තිබුණේ නැහැ. මෛත්‍රිය වඩපු නිසා ලස්සන වෙලා ඉපදුනාට දාන නොදීපු නිසා දුප්පත් වෙලා ඉපදුනා. සමහර අය දාන දුන්නා, මෛත්‍රිය පුරුදු කළේ නැහැ. දාන දුන්න නිසා පෝසත් පවුල්වල ඉපදුනා. මෛත්‍රියක් වඩපු නැති නිසා, තරහෙන් ක්‍රෝධෙන් ගත කරපු නිසා ඒ අය දුප්පත් පෝසත් පවුල්වල ඉපදිලා කැත වෙලා ඉපදුනා. පෝසත් උනේ දාන දීපු නිසා, කැත වෙලා ඉපදුනේ තරහෙන් හිටපු නිසා. සත්තු මරපු අය අපායේ තිරිසන් ලෝකෙ ගිහිල්ලා එනකොට අඩු වයසෙන් මැරුණා. සත්තු මරපු නැති අය දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා මනුස්ස ලෝකෙ එනකොට උපරිම ආයුෂ ඇතුව ඉපදුනා. පුරුදු කරපු අයට සැප ලැබුණා. පුරුදු කරපු නැති අය ආය ආයමත් දුකටපත් වුණා. දුකෙන් දුකටම පත් වුණා. අඳුරෙන් අඳුර කරාම ගමන් කළා. අඳුරෙන් අඳුර කළා කරාම ගමන් කළා. ආය ආයමත් දුකටපත් වුණා. එනිසා පින්වත්නි, අහලා විතරක් අවසන් කරන දහමක් නෙවෙයි මේක. මේක පුරුදු කරන දහමක්. අහන අයට සැප ලැබෙන දහමකට වඩා මේක පුරුදු කරන අයට සැප ලැබෙන දහමක්. ඒ නිසා මේ ජීවිතේම සැප ලබන්න පුළුවන් සන්දිට්ඨිකව විපාක තියෙන දහමක්. මේ පින්වත් පිරිස සූදානම් වෙන්න ඕනේ මේ ජීවිතේම සැප ලැබෙන මේ වැඩපිළිවෙල පුරුදු කරන්ට. තවත් පස්සට කල් දැම්මොත්, තව කල් තියෙනවානේ කියලා හිටියොත්, හෙට අනිද්දා දවසක මැරිලා යනකොට අපිට පසුතැවිල්ලක් විතරක් ඉතිරි වේවි. සුන්දර ලාභය ලැබපු අපි මේ වටිනා කියන අවස්ථාව අහිමි කරගත්ත, මෙලොව ඉපදිච්ච අවාසනාවන්තම පිරිස බවට පත්වේවි. කෝටි 840ක් මිනිස්සු ඉපදිලා ඉන්න ලෝකේ කෝටි 2-3ක් වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේව පිළිගන්න, උන්වහන්සේගේ දහම පිළිගන්න, උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයාව පිළිගන්න සිල් සමාදන් වෙන පිරිසක් ඉන්නේ අල්ප මාත්‍රයක්, ටිකයි. 840න් 3යි, 837ක්ම මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට කෝටි 840කින් 3යි කියන්නේ 800ට 3යි. එතකොට 100ට 1ක්වත්
නෑ සීයට දසම තුනක් හතරක් සීයට දසම තුනක් හතරක් තමයි උපං බෞද්ධ ඉන්නේ ඒකෙනුත් මිත්‍යා දෘෂ්ටි බැහැර කරලා ඒකෙනුත් ගෞතම බුදුරජාණන් වහන්සේව එකම ශාස්ත්‍රූන් වහන්සේ කරගෙන උන්වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත දහම එකම දහම කරගෙන උන්වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය මේ ලෝකේ තුන් ලෝකෙම ඉන්න උත්තරීතරම පිරිස කරගෙන නිති පන්සිල් ආරක්ෂා කරගෙන පොයට උපෝසත සිල් රැකගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධම්මගේ හැසිරෙන්නේ ඒ ඉතුරු වෙච්ච කෝටි තුනෙනුත් ලක්ෂ කීයක්ද දහස් ගණනක් විතරයි බහුතරය ආපහු අර ගොඩටම එතකොට බලාගෙන ගියාම පුරුදු කරන අය ඉන්නේ අතලොස්සයි පුරුදු කරන අය ඉන්නේ අතලොස්සයි ඒ පුරුදු කරන අයටත් බාධා අප්‍රමාණයි අවාසි සහගත තැම්මයි තියෙන්නේ බාධාවල්මයි තියෙන්නේ පිනට බාධයි ධර්ම මාර්ගයේ හැසිරෙන්නට බාධයි එක දිගට දවස් ගානක් පොයට සිල් අරන් නිකමට කිව්වොත් අනේ වාසනාවන් මං හැමදාම සිල් ගත්තා කියලා එදයින් පස්සේ සංසාරෙටම නෑ ආයේ පිනට බාධයි හොඳ දේ කරන්න දෙන්නේ නෑ නරක දේ නම් ඕන තරම් වර්ණනා කර කර පිළිගන්නෝ ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න අපිට මේ ලැබිච්ච කලාතුරකින් ලැබිච්ච බොහෝ කාලයකට පස්සේ ලැබිච්ච සුන්දර දහමක් තියෙන්නේ සුන්දර ධර්මයක් අපිට මුණ ගැහිලා තියෙන මේවන් වාසනාවක් සමහර විට සසරේ හමු නොවෙන්ටත් ඇති හම්බෙන වාර වැඩි වෙන්නත් ඇති ඒත් අපි ඒ දහම පුරුදු නොකළ නිසාම අපි අද තාම ඉපදෙන මැරෙන සසරේ ගොදුරු බවට පත් වෙලා මේ ලෝකේ වසඟ කරගෙන ඉන්න අධිපතිතුමාගේ වසඟයට යට වෙලා ඇස් දෙකේ අයිතිකාරයාගේ වසඟයට යට වෙලා කන් දෙකේ අයිතිකාරයාගේ වසඟයට යට වෙලා නාසයේ අයිතිකාරයාගේ වසඟයට යටත් වෙලා දිවේ අයිතිකාරයාගේ වසඟයට වසී වෙලා කයේ අයිතිකාරයාගේ වසඟයට වසී වෙලා මනසේ අයිතිකාරයාගේ වසඟයට යටත් වෙලා මේ ලෝකේ අධිපතිතුමාගේ මේ ලෝකේ වසඟයට ගත්තු කෙනාගේ වසඟයටපත් වෙලා ආයෙත් දුකටපත් වෙන දුකෙන් දුකටමපත් වෙන ප්‍රතිපදාවකට අපි පැමිණිලා කීයෙන් කී දෙනාද මේකෙන් බේරෙන්නේ අතලොස්සයි මේ මාර්ගෙන් නිදහස් වෙන්නේ අතලොස්සයි දුකෙන් නිදහස් වෙන්නේ ඒකට හේතුව අතලොස්සකටයි මේ කියන කාරණේ වැටහෙන්නේ අතලොස්සකටයි මේ දහම අවබෝධ වෙන්නේ ප්‍රඥාවන්තයා විතරයි මේ දහම පිළිගන්නේ කවුරු මොනවා කිව්වත් උදේ හවස බුදුන් වැන්දත් ඒ අය මේ දහම පුරුදු කරනකන් සැප ලැබෙන්නේ නැහැ සැප ලැබෙන්නේ නැහැ සැප ලැබෙන්න නම් දහම පුරුදු කරන්නම ඕනේ පින්වත්නි අද දවසේ
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ඇහිච්ච පළවෙනි වතාවට අපිට ඇහිච්ච පුණ්‍ය භූමියේ ඉඳලා ඒ පිම්බිමේ පාමුල ඉඳලා මිහින්තලා කඳු පාමුල ඉඳලා අපි මේ දේශනා කරන්නේ ලස්සන සුන්දර ධර්ම දේශනාවක් හිත පහදවගන්ට ආයේ සතුටට පත්වෙන්න වාසනාවන්ත බවක් ඔබ උරුම කරගෙන පින්වත්නි අපි අද සාකච්ඡා කරන්න ඉගෙන ගන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවෙන් විත්ත සූත්‍රය. විත්ත සූත්‍රය ඒ කියන්නේ ධනය ගැන වදාළ දෙසුම. ධනය ගැන වදාළ දෙසුම. බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්නේන දිව්‍ය පුත්‍රයෙක් අහපු ප්‍රශ්න කීපයකට බුදුරජාණන් වහන්සේ දෙන ලද පිළිතුරු ඇසුරු කරගෙන අපි ඔබට අද ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟට දිව්‍ය පුත්‍රයෙක් ඒ හාත්පස පරිසරයේම බබළුවාගෙන පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට සකසලා වන්දනා කරනවා. වන්දනා කරන මේ දිව්‍ය පුත්‍රයා පස්සෙකින් හිටගන්නවා. හිටගෙන බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න හතරක් අහනෝ. හරි ලස්සන ප්‍රශ්න හතරක්. හරි අර්ථවත් ප්‍රශ්න හතරක්. හරිම ගාම්භීර ප්‍රශ්න හතරක්. පැටලිලි නැති ඍජු ප්‍රශ්න හතරක්. අවබෝධයකින් අහපු ප්‍රශ්න හතරක්. බුදුරජාණන් වහන්සේත් අහපු ප්‍රශ්නවලට ඍජු උත්තරයක් ලබා දෙනවා. ගාම්භීර උත්තරයක් ලබා දෙනවා. පැටලිලි නැති උත්තරයක් ලබලා දෙනවා. කෙලින්ම උත්තරේ කියලා දෙනවා. ධනය ගැන වදාළ දෙසුම. විත්ත සූත්‍රය. දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මෙලොව වාසය කරන සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය කුමක්ද? මෙලොව වාසය කරන සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨතම ධනය මොකක්ද? ඔන්න දිව්‍ය පුත්‍රයා අහපු පළවෙනි ප්‍රශ්නේ. ඊළඟට දිව්‍ය පුත්‍රයා අහනවා, ස්වාමීනි සුගතයන් වහන්ස, මේ ලෝකේ ජීවත් වෙන සත්වයා කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ? ඊළඟට දිව්‍ය පුත්‍රයා අහනවා, ස්වාමීනි තුන් ලොවක් සනසා වදාළ නිදුකානන් වහන්ස, ලෝකේ රසවත් දේ අතර වඩාත්ම රසවත් දේ කුමක්ද? ලෝකේ රසවත්ම දේවල් අතර වඩාත් රසවත්ම දේ කුමක්ද කියලා අහනවා. ඒ වගේම දිව්‍ය පුත්‍රයා බුදුරජාණන්සගෙන් අහනවා, ස්වාමීනි සුගතයන් වහන්ස, කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ එකක් වෙන්නේ? කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ගෙන් මේ දිව්‍ය පුත්‍රයා අහනවා. අපිට වඩා හරි වෙනස් දෙවිවරුනේ.
කෙලින්ම ලස්සන ගාම්භීර ප්‍රශ්න අහනෝ නේද? භාග්‍යතුන් වහන්ස පහන තියන්න ඕනේ කොයි පැත්තටද? එහෙම ඇහුවේ නැහැ. භාග්‍යතුන් වහන්ස බුද්ධ පූජාව පූජා කළාට පස්සේ අපි මොකෑ කරන්න ඕනේ? එහෙම ඇහුවේ නැහැ. භාග්‍යතුන් වහන්ස රතන සූත්‍රයේ ගෙදර කිව්වට කමක් නැහැ නේද? එහෙම ඇහුවේ නැහැ. භාග්‍යතුන් වහන්ස අපි ගෙදරදි මළගිය ඥාතීන්ට පින් දුන්නොත් එන මළගිය ඥාතීන් යන්නේ නැති වෙයි නේද? එහෙම ඇහුවේ නැහැ. සුන්දර ප්‍රශ්න ඇහුවේ අපේ දෙවිවරුන්ගේ වෙනස. ඒ කාලේ අයගේ මේ කාලේ අයගේ වෙනස නේද? අපේ ප්‍රශ්න හරි වෙනස්. ඇයි අපි හරි වෙනස්නේ? ඒ කාලේ අය ප්‍රඥාවන්තයි. අපි ඉතින් එහෙම නෑනේ නේද? ඇහුවොත් ඉතින් නේද? සුපිරි ප්‍රශ්නයක්නේ අපි අහන්නේනේ. මෙහෙම කියන්නේ අපෙන් අහපු නිසා නේද? එතකොට මේ දේවිය පුත්‍රයා අහුවා ප්‍රශ්න හතරක්. පළවෙනි ප්‍රශ්නේ තමයි මෙලොව ජීවත් වෙන සත්වයාට තිබෙන ශ්‍රේෂ්ඨම ධනය කුමක්ද? ශ්‍රේෂ්ඨම ධනය කුමක්ද කියලා. ඊළඟට ඇහුවා දෙවෙනි ප්‍රශ්නේ මෙලොව ජීවත් වෙන සත්වයා කුමක් පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ කියලා. ඊළඟට ඇහුවා මෙලොව ජීවත් වෙන සත්වයෝ ගත්තාම ඒ අයට ලැබෙන ලෝකයේ තියෙන රසවත්ම දේ අතර වඩාත්ම රසවත් දේ මොනවද? ඊළඟට ඇහුවා කොහොම ගත කරන ජීවිතේද ශ්‍රේෂ්ඨ ජීවිතයක් වෙන්නේ කියලා. හරි ලස්සනයි ප්‍රශ්න. හරිම සුන්දරයි අහපු ප්‍රශ්න. කෙලින් ඍජුයි කෙලින් ප්‍රශ්න. බුදුරජාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට ලස්සනට මේක කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලව සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය තමයි ශ්‍රද්ධාව. ශ්‍රේෂ්ඨම ධනය මොකද්ද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨම ධනය. වෙන කිසිම ධනයකට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ ශ්‍රද්ධාව. අපි හිතමුකෝ මෙහෙම කෙනෙක් උපන්දා ඉඳලා මැරෙනකන් හරි හම්බ කරනවා. හරි හම්බ කරපු සියලු වස්තු එකතු කරලා මැරෙනකොට අපිට කාට හරි මේ ටික දීලා මාව දෙව්ලොව උපද්දන්ට මගේ ඊළඟ රූපෙ මෙහෙම කරලා දෙන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? එහෙම කරාට ලැබෙනවද? නෑ. සල්ලි වලට නිවන මිලදී ගන්න පුළුවන්ද? බෑ. දෙව්ලොව සැප, බඹලොව සැප සල්ලි වලට ගන්න බෑ. සෝතාපන්න වීම, සකරදාගාමි වීම, අනාගාමි වීම, මහරහත් බව මුතුමැණික් වලට ගනුදෙනු කරන්නට බෑ. සියලු ධනෙ එකතු කරලා තුන් ලෝකෙම ධනය පූජා කළත් අපිට දෙව්ලොව යන්න පුළුවන්ද කියලා ඇහුවොත් උත්තරේ සියලු ධනෙ දීලා දෙව්ලොව යන්න බෑ. ගනුදෙනුවක් කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු ධනයන් අතර ශ්‍රද්ධාවමයි ශ්‍රේෂ්ඨම ධනය වෙන්නේ කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ ශ්‍රද්ධාව කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන පැහැදීමට, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන තියෙන පැහැදීමට, ශ්‍රාවක සංඝයා ගැන තියෙන පැහැදීමට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ගැන පහදිනවා කියන්නේ රූපෙ දිහා බලලද? නෑ, රූපෙ දිහා බලලා නෙවෙයි. කෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕනේ මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනයි පහදින්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන රූපෙට නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ රූපය දිරලා ගියා. හැබැයි ඒ අවබෝධයට හානි වුණේ නෑ. බුදුරජාණන් වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ දුරු කළා. රහසින්වත් පව් කළේ නෑ. සියලු දෙයින් පුද ලබන්ට අග්‍ර දක්ෂිණෙය වුණා. ඒ නිසා තථාගතයන් වහන්සේ අරහං කියන ගුණය දරනෝ. අරහං ගුණ දරන බුදුරජාණන් වහන්සේට පහදින්ට උනේ. උන්වහන්සේ අරහං ගුණය දරාගෙන වැඩ සිටපු නිසායි අපේ හිතේ උන්වහන්සේ ගැන පැහැදීමක් ඇතිවෙන්න උනේ. උන්වහන්සේ සම්මා සම්බුද්දයි. දුක කියන ආර්ය සත්‍ය ගුරුවරයෙක්ගේ උපදෙස් නැතුව අවබෝධ කළා. දුකේ හට ගැනීම කියන ආර්ය සත්‍ය ගුරුවරයෙක්ගේ අනුශාසනා අවවාද නැතුව, ගුරු උපදේශ නැතුව දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. ගුරු උපදේශ නැතුව දුකේ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. ගුරු උපදේශ නැතුව දුක නැති කරන මාර්ගය නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කළා. දුකේ හට ගැනීම, දුකේ නැතිවීම, දුක නැති වෙන ප්‍රතිපදාව, දුක කියන මේ සියල්ල අවබෝධ කළා. දුක අවබෝධ කරලා, දුකේ හට ගැනීම ප්‍රහාණය කරලා, දුකේ නැතිවීම සාක්ෂාත් කරලා, දුක නැති වෙන ප්‍රතිපදාව ප්‍රගුණ කළා. ගුරු උපදේශ නැතුව මේ සතර මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතත් ඥාන වශයෙන් පරිවර්ත තුනකින් යුතුව, ආකාර 12කින් යුතුව අවබෝධ කළා. සම්මා සම්බුද්ධ බවට පත් වුණා. සම්මා සම්බුදු වෙච්ච තථාගතයන් වහන්සේ ගැනයි පහදින්ට උනේ. සම්මා සම්බුද්ධ බවට පත් වෙච්ච තථාගතයන් වහන්සේ ගැන පහදින්ට උනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දස බල ඥානයන් දරාගෙන වැඩ සිටියා. සිව් විශාරද ඥාන දරාගෙන වැඩ සිටියා. මහා කරුණා සමාපatti ඥානයන් දරාගෙන වැඩ සිටියා. මෙන්න මේ 15 ඥානයන් දරාගෙන වැඩ සිටියා. ඒ ඥානයන්ට අනුවම තමන් වහන්සේගේ ජීවිතය ගත කළා. ඥානයන් තිබිලා ඥානයන්ට අනුවම ජීවිතය ගත කළපු නිසා, විද්‍යාව තිබිලා ඒ අනුවම හැසිරුණ නිසා විද්‍යා චරණ සම්පන්න වුණ බුදුරජාණන් වහන්සේ ගැනයි ශ්‍රද්ධාව ඇති කරගන්න උනේ.
එවගේම නිවන් මගේ ඉස්සරෝම ගමන් කරපු සුගතයන් වහන්සේ ගැනයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. එතකොටයි ඒක ධනයක් වෙන්නේ. එහෙම නැතුව වචනෙන් කිව්වට ධනයක් වෙන්නේ නෑ. ගුණ වශයෙන් දැනගන්න ඕනේ. ගුණ වශයෙන් දැනගෙන පැහැදෙන්න ඕනේ. ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ගුණ වශයෙන් දැනගෙන. එතකොටයි ඒක ධනයක් බවට පත් වෙන්නේ. ඊළඟට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, සතර අපාය ආදී සියලු ලෝකයන් අවබෝධ කරලා ඒ සියලු ලෝකවලින් නිදහස් වෙලා වාසය කරපු ලෝකවිදු කියන ගුණය දරන ඒ බුදුරජාණන් වහන්සේ ගැනයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් දමනය කරන්නට බැරි දෙවියන්ව මිනිස්සුන්ව දමනය කළා. ආංගේ අනුත්තරෝ පුරිස ධම්ම සාරති ගුණදරන දෙවි මිනිසුන් දමනය කළ ඔබෙත් මගෙත් බුදුරජාණන් වහන්සේව ගැනයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. උන්වහන්සේගේ ගුණ ගැනයි පහදින්න ඕනේ. උන්වහන්සේගේ ගුණ කවදාවත් නැති වෙන්නේ නැති නිසා ඒ පැහැදීම එතකොට කවදාවත් අඩු වෙන්නේ නැහැ. ගුණේ අඩු වෙන්නේ නැති නිසා ගුණේට පැහැදුනොත් වරදින්නේ නැහැ. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ ගුරුවරයා, මිනිස්සුන්ගේ ගුරුවරයා, දෙවි මිනිස් ප්‍රජාවේම ගුරුවරයා බවට පත් වුණේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ. ආන්ගේ දෙවියන්ගේ මිනිස්සුන්ගේ ගුරුවරයා වෙච්ච බුදුරජාණන් වහන්සේ ගැනයි පහදින්න ඕනේ, ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. එතකොටයි ඒක ධනයක් වෙන්නේ. ඊළඟට තමන් වහන්සේ අවබෝධ කළ දහම දෙවි මිනිසුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උත්තරීතර අංගී රස වූ ගෞතමයන් වහන්සේ ගැනයි පහදින්න ඕනේ. බුද්ධ කියන ගුණය දරාගෙන වැඩ සිටපු උන්වහන්සේ ගැනයි හිත පහදවා ගන්න ඕනේ. උන්වහන්සේ ගැනයි ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕනේ. එතකොටයි ඒක ධනයක් බවට පත් වෙන්නේ. සියලු දෙයින් පුද ලබන්න සුදුසු ඒ වාග්්‍යවන්ත ගුණයෙන් වැඩ ඉන්න ඒ බුදුරජාණන් වහන්සේ ගැනයි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ආංගේ බුදුරජාණන් වහන්සේ ගැන අල්ප මාත්‍රයක් හරි හිත පහදවා ගත්තොත්, ශ්‍රද්ධාව ඇති කරගත්තොත් ඒකෙනා මැරුණට පස්සේ අපාය යන්නේ කියන, මැරුණට පස්සේ එයා දෙව්ලොව උපදිනවා කියන මහා සමය සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසං දේහං දේව කායා පරිපූරෙසන්ති. පෙනත් මහණෙනි, යේ කේචි බුද්ධං සරණං ගතාසේ, කවුරු හරි බුදුරජාණන් වහන්සේව සරණ යනවා නම්, ඒ කියන්නේ උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම්, පහදිනවා නම්, නතේ ගමිස්සන්ති අපායං, ඒ අය මැරිලා අපායන්නේ
නෑ. පහාය මානු සංදේහං මනුස්ස ශරීරේ අත්හැරලා යන දවසට දේව කායා පරිපූර්ණසන්ති දිව්‍ය ශරීරයක් උරුම වෙනවා කියනවා. දෙව්ලොව උපදිනවා කියනවා. එහෙමනම් ශ්‍රද්ධාව ධනයක්ද නැද්ද? මනුස්ස ලෝකෙන් චුත වෙනකොට දෙව්ලොව උපදින ගනුදෙනුවක් කරගන්න තරම් සුන්දර වටින ධනයක්ද නැද්ද? ධනයක් රත්තරන් මාලිගා මුතුමැණික් වලින් සැදුන මාලිගා ලැබෙන්නේ ඒ ධනය වියපැහැදන් වුණාමනේ. අතට පයට ලස්ස ගණන් සුරංගනාවියෝ දිව්‍ය භෝජන දිව්‍ය ආයුෂ දිව්‍ය වර්ණ දිව්‍ය සැප දිව්‍ය බල මිලාමක සැප පවා ලැබෙන්නේ ඒ ධනයට නේද? ශ්‍රද්ධාව නම් ධනයට. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ ලාමක සැප විතරක් නෙවෙයි, අමා මහ නිවන නම් වූ උත්තරීතරම සැපේ ලැබෙන්නේ ඒ ශ්‍රද්ධාව නම් වූ ධනයේ අයිතිකරුවන්ටද නැද්ද? ඒ ධනයේ අයිතිකරුවන්ට. යම් තාක්ද ඒ ධනය තියෙන්නේ, ඒ තාක් සැප ලැබෙනවා. ශ්‍රද්ධාව නම් වූ ධනයේ අයිතිකාරයා සමහර විට එයා හතරමං හන්දියක හිඟා කන කෙනෙක් වෙන්ට පුළුවන්. සමහර විට යාන වාහන නැවෙන්ට පුළුවන්. ලස්සන රූපයක් නැතිවෙන්ට පුළුවන්. එදා වේල හම්බෙන්නේ නැතිවෙන්න පුළුවන්. හැබැයි එයාගේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමක් තියෙනවා නම් ඒ කාන්තේම මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ අරහං, මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි, ඒ කාන්තෙන් භාග්‍යතුන් වහන්සේ මේ ගුණ දරාගෙන වැඩ සිටියා, මම උන්වහන්සේගේ අවබෝධය මුළු හද පතුලෙන්ම සරණ යනවා කියලා කෙනෙක්ට හොඳට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න පුළුවන් නම්, ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් නම්, එයා මේ ලෝකේ ඉන්න දැවැන්ත ධනවතෙක්. පින්වත්නි, අපි අහලා තියෙනවා මේ ලෝකේ ඉන්න මහා පෝසත් මිනිස්සුන්ට වාහනේ යනකොට මහපාරේ එයාට මග කියන්න හසේ ජම්බෝ ජෙට් යනවා කියලා. යන ජෙට් එකක ඉඳගෙන කියනවලු, ඉස්සරහින් යන්න එපා, මෙහෙම අනතුරක්, මෙහෙම යන්න එපා, මෙහෙම අනතුරක් කියලා කියන්න තරම් සැප තියෙනවා කියලා කියනවා. මිල මුදල් ධන දාන්නේ තියෙනවා කියනවා. හැබැයි පින්වත්නි, ඒ උඩින් යන යානා පවා යාන්ත්‍රික දෝෂ නිසා බිම කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ යානා පවා මොකද වෙන්නේ? අක්‍රිය වෙන්න පුළුවන්. වැරදි තොරතුරු සපයන්න පුළුවන්. අපේ ගමේ කිරියම්මතරන් ඒ අය පෝසත් නැහැ. ඇයි අපේ ගමේ කිරියම්ම පෝසත්? අපේ ගමේ කිරියම්මා බුදුහාමුදුරුවන් වහදවතින්ම සරණ ගිහිල්ලා, ශ්‍රී සද්ධර්මය හදවතින්ම සරණ ගිහිල්ලා, ශ්‍රාවක සංඝයාව හදවතින්ම සරණ ගිහිල්ලා, පුන් පොහෝ දවසට උපෝසත සීලය සමාදන් වෙනවා. උපෝසත සීලය සමාදන් වෙන්න අපේ කිරියම්ම බලන්ට චාතුම් මහා රාජිකයට අධිගෘහිත දතරාෂ්ට විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන ඒ සතරවරං දිව්‍ය රාජවරු එනවා කියනවා. ඇවිල්ලා ඒ කිරියම්මලා දිහා බලලා, අනේ අද මේ කිරියම්ම හොඳට සිල් ගන්නවා කියලා සිත සතුටු වෙලා සුධර්මා දිව්‍ය සභාවට ගිහිල්ලා
ඒ දෙවිවරු මැද ඒ අම්මලාගේ නං කියලා අහවල් ගමේ අහවල් අම්මා තෙරුවන් සරණ ගිහිල්ලා ඒ අම්මා අද දවසේ පූර්ණ උපෝසතයක් සමාදන් වුණා. ඒ අම්මා රැකපු සීලේ වටිනාකම මේ හිරු සඳු එළිය කරන යම් තාක් ලෝකයක්ද ඒ සියලු ලෝකවල මුතුමැණික් රත්තරන් වටිනා කියන යම් තාක් ලෝහයක්ද ආන්ගේ ලෝහ ගල් වර්ග සියල්ල එකතු කරලා ගොඩක් ගහලා වටිනාකම කිව්වොත් අර කිරියම්මා දවසක් පුරාවට රැකපු උපෝසත සීලේ වටිනාකමෙන් 16න් පංගුවකින් පංගුවක්වත් නැහැ කියනවා මේ හිරුසඳු එළිය කරන ලෝකවල තියෙන මුතුමැණික් රත්තරන් වල වටිනාකම. එක දවසක් තෙරුවන් සරණ ගිහිල්ලා උපෝසතේ රකින කිරියම් මෛත්‍යර පෝසත්නම් අර අහසින් යන ගුවන් යානා වල රැකවරණයට වඩා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෝ හතර දෙනෙක් වුණ ඒ සතරවරන් දිව්‍ය රාජවරුන්ගේ ආරක්ෂාව ඒ කිරියම්මට ඊට වඩා වටිනවා. ඒක ලැබුණේ ශ්‍රද්ධාව නම් වූ ධනය නිසා. කිරියම්මා තිසරණේ ගැන තියෙන පැහැදීම නිසායි බුදුරජාණන් වහන්සේ පනවා වදාළ ඒ උපෝසත සීලය සමාදන් වෙලා ගෞරවෙන් ආරක්ෂා කරගත්තේ ඒ ධනයට හිමිකාරයෙක් නිසා. ඒ හිමිකාරත්වය නිසා තමයි කිරියම්මාගේ නම දිව්‍ය ලෝක සිසාරා ගිගුම් දෙන්නේ, දෙවිවරු අතර කතාබස් වෙන්නේ. හමේ රැලි වැටිලා තමයි, දට්ටිකම හැලිලා තමයි, කොණ්ඩේ ඌරුවලිගයක් වගේ තමයි, කොන්ද කුදුයි තමයි, යන්න එන්න මග පනනේ, මග යන්න පනනේ තමයි, වෙවුලනවා තමයි, ඔන්න මෙන්න වලපයයි ගොඩපයයි තමයි. ඒත් කිරියම්මාගේ වතගොත දෙව්ලොව සිසාරා කියවෙනවද නැත්? කියවෙනවා. කිරියම්මා පෝසත් නැද්ද? කිරියම්මා පෝසත්. ශ්‍රද්ධාව කිරියම්මා ගාව තියෙන ධනයක්. කිරියම්මා ගැන දෙව්ලොව සිසාරා කියවෙනවා නේද? අපි ගැන කියවෙනවා නම් ඒ කියවෙන්නේ ශ්‍රද්ධාව නම් ධනේ තිබුණොත් විතරයි. ශ්‍රද්ධාව නම් ධනේ තිබුණොත් විතරයි. ඒ නිසා පෙන්වත්නි, ධනයන් අතර ශ්‍රේෂ්ඨම ධනේ වෙන්නේ මොකක්ද? ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම. ඒ විතරක්ද? නෑ. මුලමෙදාග මනාව ගලපපු ඒ දහම ගැන තියෙන පැහැදීම. ස්වාක්ඛාතයි කියලා දහම අදහනවා යා. ඒ වගේම යා අදහනවා මේ දහම පුරුදු කළොත් මේ මොහොතේම මේ ජීවිතේම සැප ලැබෙනවා, සම්දිට්ඨිකයි කියලා එයා අදහනවා. ආං ශ්‍රද්ධාව නම් වූ ධනය. එයා බුදුරජාණන් වහන්සේගේ දහම අකාලිකයි කියලා අදහනවා. එදත් අදත් මතුවටත් එක වගේම ගැළපිලා යනවා. අකාලිකයි, කාලයකට අයිති නෑ කියලා එයා අදහනවා. ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ඊළඟට එයා අදහනවා මේ දහම ඒහි පස්සිකයි. ඕන කෙනෙකුට ඇවිල්ලා ඉඳගෙන එහෙම නැත්තම් හිටගෙන මේ දහම අහගෙන ඉන්න පුළුවන්. තහනමක් නැහැ. කන් වලට ලාකඩවක් කරන්නේ නැහැ. ඇහුවා කියලා එහෙම වෙන්නේ නැහැ. කිව්වා කියලා දිව කපන්නේ නැහැ. පොත් බැලුවා කියලා ඇස් අන්ධ කරන්නේ නැහැ. අතින් අත ගෑවා කියලා ඇඟිලි කපන්නේ
නෑ ඇවිත් බලන්ට පුළුවන් ඒහි පස්සෙකයි මේ දහම අපේ සද්ධාවන්ත කෙනා දහම ඒහි පස්සෙකයි කියලා දහනෝ ඒක තමයි යාගේ ශ්‍රද්ධාව ඒ වගේ මෙයා දහනවා මේ දහම ඕපනයිකයි තමා තුලින්මයි දකින්න තියෙන්නේ බාහිරින් ගලපන්ට බෑ තමා තුලින්මයි මේ දහම දකින්න තියෙන්නේ වෙන කෙනෙක්ගේ අවබෝධය අපිට වැඩක් නෑ අපි අපි තනි තනියම අවබෝධ කරන්ට ඕනේ තමා තුලින්මයි දකින්න තියෙන්නේ එයා අදහනවා මේ දහම ඕපනයිකයි මේ දහම ඕපනයිකයි කියලා අදහනවා ඒ විතරක් නෙවෙයි එයා අදහනවා මේ දහම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි තම තම නැන පමණට අනුව තේරෙන්නේ කියලා ආන් එයාගේ ශ්‍රද්ධාව ඒක තමයි එයාගේ ධනය එයා අදහනවා එකම දහම බුදුරජාණන් වහන්සේ වදාළ දහමමයි කියලා. ඒක යාගේ ශ්‍රද්ධාව. ඒක යාට ධනයක්. ඒ ධනය යාට මෙලෝදිත් වියපැහැදම් කළ හැකි. දෙව්ලොවදිත් වියපැහැදම් කළ හැකි. බඹලොවදිත් වියපැහැදම් කළ හැකි. නිවන පිණිසත් වියපැහැදම් කළ හැකි. එයා ධනවතුන් අතර ධන කුවේරෙක් තෙරුවන් සරණ ගිය කෙනා ඊළඟට එයා අදහනවා ශ්‍රාවක සංඝයා රාග දේශ මොහ දුරු කළා දුරු කරන වැඩපිළිවෙලකට පැමිණිලා ඉන්නේ ඒ නිසාම සුපටිපන්නයි කියලා එයා අදහනවා ශ්‍රාවක සංඝයා ඍජු මාර්ගේ ගමන් කරනවා එහෙම නැත්නම් ගමන් කළා ඒ සංඝයා උජුපටිපන්නයි කියලා අදහනවා. ඒ වගේම එයා අදහනවා ශ්‍රාවක සංඝයා චතුරාර්ය සත්‍ය ධර්මය පිළිගන්නවා. ශ්‍රාවක සංඝයා ඒ දහම පුරුදු කළා. එහෙම නැත්නම් පුරුදු කරනවා. එයා අදහනවා. ඒ නිසා උජුපටිපන්නයි කියලා අදහනවා. ඒක එයාගේ ශ්‍රද්ධාව. ඒක එයාගේ ධනය. එයා ධන කුවේරේක. ඊළඟට එයා අදහනවා ශ්‍රාවක සංඝයා සාමීචි පටිපන්නයි තමන් වහන්සේලා අවබෝධ කළ යම් දහමක් ඇද්ද ඒ දහම සියලු සතට සෙතසලසන්ට කියලා දුන්නා එහෙම නැත්නම් කියලා දෙනවා ශ්‍රාවක සංඝයා ඒ නිසා උන්වහන්සේලා සාමීචි පටිපන්නයි කියලා අදහනවා එයා අදහනවා එවන් සංගරුවන යුගල වශයෙන් හතරක්ද පුද්ගලය වශයෙන් ගත්තොත් අට දෙනෙක්ද ඉන්නවා කියලා. එයා අදහනවා ඒ සංඝයා ඒ කාන්තෙන් ආහුනෙයයි. ඒ සංඝයා ඒ කාන්තෙන් පාහුනෙයයි. දක්කිනෙයයි. අංජලි කරණෙයයි. ලොවටම උත්තරීතර පින්කෙත කියලා. එයා ශ්‍රද්ධාවෙන් අදහනවා. ඒ අවබෝධයෙන්ම අදහනවා ඒ අඳින සිවුරට පැහැදිලා නෙවෙයි ඒ ඉන්න කැලෑවේ ගමේ කියලා පැහැදිලා නෙවෙයි ඒ බිම්බලාගෙන ගිය නිසා නෙවෙයි පැහැදුනේ ගුණේට ගුණේට පැහැදුනා ඒකට කියනවා ශ්‍රද්ධාව ආන් ඒක යාට ධනයක් ඒ ධනයාට මෙලොවත් සැපගෙනවා ඒ ධනයාට පරලොවත් සැපගෙනවා ඒ ධනයාට අමා මහ නිවන උරුම කරලා දෙනවා එතකන් එයාව එක් යනවා එපයි කිව්වත් සැප දෙනවා කැමති වුණත් නැතත් සැපගෙනවා හේවනැල්ල වගේ පස්සෙන් එනවා ශ්‍රද්ධාවනම් ධනය හිමි කෙනාට ශ්‍රද්ධාව නම් ධනය හිමි කෙනා එසේ මෙසේ දානපතියෙක් නෙවෙයි ධන කුවේරෙක් දෙව්ලොව දෙව්වරුන්ගේ පපුව සලිත වෙලා යනවා එවන් ධන කුවේරයෝ ගැන අහනකොට බ්‍රහ්මරාජවරු සලිත වෙලා යනවා
එච්චරට ධනයක් තියෙනවා. ශ්‍රද්ධාව නම් ධනේ හිමිකාරය තුළ. අනෙකුත් සියලු ධනයන් එකතු කළත් අඩුගානේ කිසිම දෙයක් ලබන්ට බෑ. උත්තරීතරයි කියපු, ලෝකෝත්තරයි කියපු කිසි දෙයක් ලබන්ට බෑ සාමාන්‍ය ධනවතෙකුට. හැබැයි ශ්‍රද්ධාව නම් ධනය ඇති කෙනා මරණින් මත්තේ මෙලොවත් පරලොවත් හැම තැනම සැප විඳිනවා ධනය පාවිච්චි කරලා. එහෙනම් හරිනේද? බුදුරජාණන් වහන්සේ වදාලා මෙලොව සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨම ධනය මොකක්ද? ශ්‍රද්ධාව. ශ්‍රේෂ්ඨම ධනය ශ්‍රද්ධාව. ඔබත් පෝසතෙද්ද නැද්ද කියලා ඔබ දන්නෝ නේද? ඔබේ ලෝකේ එකම ශාස්ත්‍රු බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි නම් තව තව ශාස්ත්‍රවරු ඉන්නවා නම් නේද? අප්‍රේල් කාලෙට තව එකක්, වෙසක් පොසොන් වලට තව ශාස්ත්‍රූ කෙනෙක්, දෙසැම්බර් වලට තව ශාස්ත්‍රූ කෙනෙක් නම් ඔබට ඉන්නේ ඔබාන්ත දිලින්දෙක්, ඔබාන්ත අසරණෙක්. එහෙම නෑ, හැමදාම ගෞතම බුදුරජාණන් වහන්සේමයි මගේ එකම ශාස්ත්‍රූ කියපු කෙනා. දැවැන්ත ධනකුවේරෙක්, දැවැන්ත දානපතියෙක්. සමහර විට යා පාරේ හිඟා කනවෙන්ට පුළුවන්. පින්වත්නි, එයා තමයි ධනවත් කෙනා. එහෙනම් ශ්‍රද්ධාව තමයි මේ ලෝකේ තියෙන උතුම්ම ධනය. ඔන්න පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. මොකද්ද පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ? ශ්‍රද්ධාව තමයි මෙලොව උපන් සත්වයාට තියෙන උත්තරීතරම ධනය. දෙවෙනියට ඇහුවේ මොනවා පුරුදු කළොත්ද සැප ලැබෙන්නේ කියලා. බුදුරජාණන් සේ දේශනා කරනවා ධර්මය පුරුදු කළොත් තමයි සැප ලැබෙන්නේ කියනවා. ධර්මය හොඳට පුරුදු කළොත් සැප ලැබෙනවා කියනවා. දැන් බලන්නකෝ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සත්තු මරන්න එපා කියලා. එයා ඒක පුරුදු කරනවා, සත්තු නොමරන එක. එයා සත්තු මරන්නේ, එයාට සැප ලැබෙනවද නැද්ද? සැප ලැබෙනවා. එයා මරණින් මත්තේ දෙව්ලොව බඹලොව යන වතරක් නෙවෙයි, මෙලොවත් ඉතා සුවසේ ජීවත් වෙනවා. එයා සත්තු නොමැරීම හේතු කරගෙන අභය දෙන නිසා, නිදුක් බව දන් දෙන නිසා, අවෛරය දන් දෙන නිසා, එයා දිට්ඨ ධම්ම වේදනීය විදියටම සම්දිට්ඨිකවම අභය ලබනවා, නිදුක් බව ලබනවා, අවෛරය ලබනවා. එයාට මෙලොවම සැප ලැබෙනවා ධර්මය පුරුදු කරනකොට. බුදුරජාණන් සේ වදාලා හොරකම් කරන්න එපා කියලා. ඒක තමයි ධර්මය. ඔන්න හොරකම් නොකරන කෙනා රහසින්වත් හොරකමක් කරන්නේ, විහිළුවටවත් හොරකමක් කරන්නේ. එයා හොරකම් නොකරනකොට අභය දන් දෙනවා, නිදුක් බව දන් දෙනවා, අවෛරය දන් දෙනවා. නිදුක් බව දන් දෙන කෙනාට මෙලොවම එවලෙම නිදුක් බව ලැබෙනවා. අභය දන් දෙන කෙනාට ඒ වෙලාවේ ඉඳලම අභය ලැබෙනවා. අවෛරය දන් දෙන කෙනාට ඒ වෙලාවේ ඉඳන් මැරෙනකනුත් මැරිලා ඊළඟ ලෝකවලත් අවෛරයම ලැබෙනවා. කෙනෙක් ඉන්නවා වැරදිකාම සේවනය කරන්නේ, ඒක තමයි ධර්මය බුදුරජාණන් සේ වදාළ. ඔන්න එයා ඒ ධර්මය පුරුදු කරනවා, වැරදිකාම සේවනය කරන්නේ. මොකද වෙන්නේ? ඒ කෙනා ඔව් වැරදිකාම සේවනය නොකරන නිසාම අභය දුන්නා වෙනවා,
නිදුක් බව දුන්නා වෙනවා. අවෛරය දන් දුන්නා වෙනවා. නිදුක් බව, අභය, අවෛරය දන් දෙන මේ කෙනා වැරදි කාම සේවනය නොකිරීම හේතු කරගෙන පෙරලා නිදුක් බවට අයිතිකාරයෙක් වෙනවා. අභයට අයිතිකාරයෙක් වෙනවා. බය නැති බවට අයිතිකාරයෙක් වෙනවා. වෛර නැති බවට අයිතිකාරයෙක් වෙනවා. මොකද වෙන්නේ? එයා සැපසේ ජීවත් වෙනවා. එහෙනම් ධර්මයේ පුරුදු කරන කෙනා මෙලොවත් සැප විඳිනවා, පරලොවත් සැප විඳිනවා. අමා මහ නිවන නම් වූ අමෘත සැපයද සාක්ෂාත් කරනවා. බොරු කියන්නේ නැති කෙනා අභය දන් දෙනවා, නිදුක් බව දන් දෙනවා, අවෛරය දන් දෙනවා. ඒ නිසාම යාට අභය ලැබෙනවා, නිදුක් බව ලැබෙනවා, අවෛරය ලැබෙනවා. එයාට සැපය ලැබෙනවා. මෙලොව, පරලොව, දෙලොවම ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාට ඊතා ඉක්මනින් අමා මහ නිවන නම් වූ මහා සැපයත් ලැබෙනවා. සදාකාලික සැපයට උරුමකාරයෙක් වෙනවා. ධර්මයේ පුරුදු කරන කෙනා. කෙනෙක් ඉන්නවා මත්පැන් මද්‍රව්‍ය පානය කරන්නේ, එයා බය නැති බව දන් දෙන කෙනෙක්, එයා නිදුක් බව දන් දෙන කෙනෙක්, අවෛරය දන් දෙන කෙනෙක්. මත්පැන් මද්‍රව්‍ය පානය නොකිරීම නිසා නිදුක් බව, අභය, අවෛරය දන් දෙන මේ කෙනාට පෙරලා නිදුක් බව ලැබෙනවා, අවෛරය ලැබෙනවා, අභය ලැබෙනවා. මෙලොව, පරලොව, දෙලොවම සැපසේ ජීවත් වෙනවා. මරණින් මත්තේ එහෙම වෙලා ඊතා ඉක්මනින් අමා මහ නිවන නම් වූ අමෘත සැපය තෙහිමිකාරයෙක් වෙනවා. අමා මහ නිවන නම් වූ අමෘත සැපේ හිමිකාරයෙක් වෙනවා. එයා තෙරුවන් සරණ යනවා. එයා ධර්මයේ හැසිරෙනවා. තෙරුවන් සරණ ගිහිල්ලා ඒකාන්තයෙන්ම ශ්‍රද්ධාවේ පිහිටලා එයා සිල්පද පහ නිති රකින්නවා. පොයේට උපෝසතේ සමාදන් වෙනවා. එයා බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාව පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කරනවා. එයා මැරෙන්ට ඉස්සරලා සෝතාපන්න වෙනවා. බැරි වෙලාවත් තෙරුවන් සරණ ගිය සිල් සුරකින්න කෙනා මැරෙන වෙලාවට සෝතාපන්න නැත්තම් සෝතාපන්න වෙන තාක් කාලයකට එයාගේ මරණය කල් යනවා. ඒ කාන්තෙන් එයා සෝතාපන්න වෙලාමයි මිය යන්නේ. සෝතාපන්න වුණොත් සෝතාපන්න වෙන තාක් කාලයක් අපායේ තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, අසුර ලෝකේ උපදීම පිණිස යම් තාක් කර්ම සිද්ධ වුණාද යාතින් ඒ සියලු කර්ම සියලු අහෝසි කර්ම බවට පත් වෙනවා. විපාක මේ ජීවිතයේදී විතරක් ලැබෙනවා. පරලෝකේ විපාක අහෝසි වෙනවා. එයා ජීවිත හතක් උපරිම වුණොත් උපදිනවා. ඒකත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ. අටවෙනි උපතක් එයාට නෑ. හත්වෙනි මතාවේ පිරිනිවන් පානවා. අමා මහ නිවන සාක්ෂාත් කරනවා. මොකද්ද පුරුදු කළේ? ධර්මය. මොකද්ද ධර්මය? සෝතාපට්ටිඅංග හතර. බුදුරජාණන් වහන්සේ ධර්මය සංගයා ගැන පැහැදීම. ඒක දවසක නොසැලෙන පැහැදීම බවට පත්වෙච්චාම එයා සෝතාපන්න වෙනවා. ඒ වගේම එයා පුරුදු කළා සීලය. ඒක ආර්යකාන්ත සීලයක් වෙනකම් පුරුදු කරනවා. එයාට සැප ලැබෙනවා. එයා අමා මහ නිවනින් ඒ සැප අවසන්
කරනවා. මෙලොව සැප විඳිනවා. පරලොව සැප විඳිනවා. ඉතායික්මනින් අමාමහ නිවන නම් වූ ඒ අමෘත සැපේ හිමිකාරයෙක් වෙනවා. මොකද්ද කළේ? ධර්මයේ පුරුදු කළා. බුදුරජාණන් වහන්සේ වදාළ යම් ප්‍රතිපදාවක් ඇද්ද ඒක පුරුදු කළා. නිති පන්සිල් පෝයට උපෝසත සිල් තිසරණේ පිහිටලා. තිසරණේ පිහිටලා. පින්වත්නි, හිතට ගන්න හොඳට සැප ලැබෙන්නේ හම්බ කොලාට නෙවේ. සැප ලැබෙන්නේ ධනදාන එකතු කළාට නෙවෙයි. යාන වාහන තිබ්බට නෙවෙයි. දරුමල්ලු හිටියට නෙවෙයි. නේද? වයසට යන දේවල් උරුම කරගත්තු අපි, වයසට යන ස්වභාවයේ ඉන්න අපි, වයසට යන දේවල් හොයලා මොන සැපදනේ? ලෙඩ වෙන ස්වභාවයේ ඉන්න අපි, ලෙඩ වෙන දේවල්ම හොයාගත්තට පස්සේ මොන සැපදනේ? මැරෙන ස්වභාවයේ ඉන්න අපි, මැරෙන ඒවම එකතු කරනවා, අපිට කොහෙන්ද සැප? ලෙඩ වෙන ස්වභාවයේ, වයසට යන ස්වභාවයේ, මැරෙන ස්වභාවයේ ඉන්න අපි ඒක අපිට දරා ගන්න බැරුව තවත් ලෙඩ වෙන, මැරෙන, වයසට යන ඒවම හොයා ගන්නවා. කෝ සැප? කණාමැදිරි එළියට, පළඟැටියා ගින්දරට යනවා වගේ සැප කියලා හොයාගෙන ආයෙත් මහා දුකකටම පත් වෙනවා. සැප ලැබෙන්නේ දරුව මල්ලු නිසා නෙවෙයි. සැප ලැබෙන්නේ යාන වාහන නිසා නෙවෙයි. සැප ලැබෙන්නේ ධන දාන්න දීපල වස්තුව නිසා නෙවෙයි. සැප ලැබෙන්නේ ධර්මය පුරුදු කරපුවාම. මෛත්‍රිය වඩන්ට වඩන්ඩ තරහ දුරු වෙලා සැප ලැබෙනවද නේද? සැප ලැබෙනවා. අසුභේ වඩන්ඩ වඩන්ඩ රාගය දුරු වෙලා සැප ලැබෙනවද නේද? සැප ලැබෙනවා. අනිත්‍ය වඩන්ඩ වඩන්ඩ මෝහය දුරු වෙලා සැප ලැබෙනවද නේද? ලැබෙනවා. පුරුදු කළේ මොකද්ද? ධර්මය. ලැබෙන්නේ මොනවද? ඒ අමා මහ නිවන නම් වූ සැපය. එහෙමනම් ඔබත් සැපේ හිමිකරුවෙක් වෙන්ට නම්, ඔබත් සැපේ අයිතිකාරයෙක් වෙන්ට නම් ඔබ මොනවද පුරුදු කරන්න ඕනේ? ධර්මය. කවුරු වදාළ ධර්මය? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පුරුදු කරන්න. ඒ ධර්මය පුරුදු කළොත් තමයි සැප ලැබෙන්නේ. එහෙනම් අපිට සැප නැත්තම් අපි මොනවද පුරුදු කරලා නැත්තේ? ධර්මයේ පුරුදු කරලා නැහැ. අපි සැපසේ නම් අපි ධර්මයේ පුරුදු කරලා ආඬන ලෝකේ නාඩා ඉන්නවා නම්, වැළපෙන ලෝකේ නොවැළපී ඉන්නවා නම්, පසුතැවෙන ලෝකේ පසුතැවෙන්නේ නැත්තම්, ඉකිබිඳින ලෝකේ ඉකිබිඳින්නේ නැත්තම්, සසුම් හෙනල ලෝකයා එක්ක සසුම් හෙලන්නේ නැත්තම්, එයා සැප විඳින කෙනෙක්. එයා ධර්මය පුරුදු කරන කෙනෙක්. එයා ඇත්ත ඇති සැටියෙන් දකින කෙනෙක්. එහෙනම් බුදුරජාණන්සේ වදාලා යමෙක් ධර්මය පුරුදු කරනවාද පින්වත් දෙවිඳ, ඒ කෙනා සැප විඳිනවා. ධර්මය පුරුදු කළොත් තමයි සැප ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හරිද වැරදිද? පිළිගත්තත් හරි, නොපිළිගත්තත් හරි. පිළිගත්තත් ඒකමයි සත්‍ය, නොපිළිගත්තත් ඒකමයි සත්‍ය. ඇයි? සත්‍ය තියෙන ලෝකෙට එකයි. ඔබට ඕන විදිහට නෙවෙයි සත්‍ය සැකසෙන්නේ, සත්‍යයට අවශ්‍ය විදිහට. පිළිගත්තත් ඇත්ත ඒක, නොපිළිගත්තත් ඇත්ත ඒක. ධර්මය පුරුදු කරන අයට තමයි සැප ලැබෙන්නේ. ධර්මය පුරුදු කරන අයට
සැප ලැබෙනවා. දැන් පින්වත්නේ බලන්නකෝ නන්ද කුමාරයා හිතන් හිටියේ කොහමද? ජනපද කල්යාණේව විවාහ කරගෙන සැපසේ ගෙවන්න ජීවිතේ අන්තිමට බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ අතට දුන්න විවාහ මංගල්‍ය ඔන්න මෙන්න තව ටිකකින් නැකත් පෝරුවේ නැගෙන ඉති. අනේ නන්ද කුමාරයාට කරගන්න දෙයක් නැහැ. ගිහි කල සහෝදර දැන් සම්බුදු රජාණන් වහන්සේ. ඉතින් කොහොම වුණත් ජේෂ්ඨ බෑ කියන්න බෑ. පාත්‍රය අරගෙන හිමින් සැරේ පිටිපස්සෙන් ගියා. පස්ස බල බල ජනපද කල්යාණිට එනවමං ඉන්ට ඉක්මනට එනවයින්ට කිය කිය සංඥා කර කර ගියා පස්සෙන්. දැක්ක බුදුරජාණන් වහන්සේ තාම හිත ජනපද කල්යාණි ගැන බව. යමුදාපි දිව්‍ය ලෝකේ කියලා යන ගමන් මොකද කළේ? අලුත් හේනක අලුත පිට ගිනි තියපු හේනක මූණ පිච්චිච්ච වැඳිරියක්ව පෙන්වවා කියන. පෙන්නලා මොකද කරන්නේ? ඕක මතක හිටාගත්තා කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා ඇහුවා දිව්‍ය ලෝකේ සුරංගනාවිය පෙන්නලා කොහොමද නන්ද? ජනපද කල්යාණිලා ලස්සනද? එතකොට කිව්වා ස්වාමීනි ජනපද කල්යාණේ හරියට මේ සුරංගනාවියොත් එක්ක බලනකොට අර අලුත පිච්චිච්ච හේනේ මූණ පිච්චිච්ච වැඳිරි වගේනේ කිව්වා. දැන් ටීකට ඉස්සලා එන්නම් එන්නම් කියලා ආපු කේනා දැන් කියනවා නවදැලි හේනක දැක් වැඳිරි වගේ. අන්තිමට කිව්වා මොකෝ ආස නැද්ද දිව්‍යාංගනාව ලබන්ට කිව්වා. සද්ද නැතුව හිටියා. ඊට පස්සේ කිව්වා මන් දෙන භාවනාව කළොත් 500ක් දෙනවා කිව්වා දිව්‍යාංගනාව. එක ජනපද කල්යාණී අහිමි වෙච්ච මට 500ක් දෙනවා නම් භාවනා කරන්නම් කියලා. මොකද උනේ? පැවිදි වෙලා භාවනා කරනවා. දැන් භාවනා කරනවා 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 මොකටද? ජන සුරංගනාවියෝ අයිති කරගන්න හිත වැඩෙන්නේ නැහැ. අන්තිමට මොකක්ද මේ කර්මය කියලා ඕන් නැති සුරංගනාවියක් නැහැ කියලා ඕන්න භාවනා කළා. හොඳට හිත වැඩුණා. සියලු කෙලෙස් නැසුවා. මහරහත් භාවයට පත් වුණා. මේ බව දැක්ක බුදුරජාණන් වහන්සේ මේ බව දැනගත්ත බුදුරජාණන් වහන්සේ ඇහුවා නන්ද යන්ද සුරංගනාවියෝ ගේන්න කිව්වා. ස්වාමීනි සුරංගනාවියන් කවුද? මට ලැබිච්ච අමා මහ නිවන නම් වූ සැපයත් එක්ක කිව්වා. ආන් එහෙමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ පුරුදු කරපු අයට සැප ලැබෙනවා කියලා පෙන්නලා දුන්නේ. ධර්මයේ පුරුදු කරපුවාමයි සැප ලැබෙන්නේ. වෙන මොනවාවත් පුරුදු කරාට නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් දිව්‍ය පුත්‍රය ඇහුවේ මොකක්ද? දිව්‍ය පුත්‍රයා ඇහුවා ලෝකේ රසවත්ම දේ අතරේ වඩාත්ම රසවත් දේ මොකක්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් දෙවිඳ ලෝකේ රසවත්ම දේවල් අතර වඩාත්ම රසවත් දේ තමයි සත්‍ය. සත්‍ය රසය තමයි රසවත්ම දේ. හරි ප්‍රණීතයි, හරි සාන්තයි, හරිම රසවත් කිව්වා. සත්‍ය රසය තමයි උත්තරීතරම රසය කිව්වා. ආයේ වෙන මොනවටද උදාහරණ? ආයේත් මෑත නොබලා ඔබ දිහා බලපුවාමම පේන්නේ නැද්ද? අහාගෙන ඉන්නේ නැද්ද? කන් යමාගෙන පෑගානක් තිස්සේ ඇයි මේ අහන් ඉන්නේ? සත්‍ය
සත්‍ය රසවත් නිසා නෙමේද? සත්‍ය රසවත් නිසා. සත්‍ය රසවත් කනට කංකලුයි අහන්ට ප්‍රියයි සත්‍ය නේද? අහන්ට ප්‍රියයි සත්‍ය. ආය ආය ඇහුවත් එපා වෙන්නේ නෑ. පරම සුන්දර පිවිතුරු සත්‍ය. සත්‍ය තමයි රසවත්ම දේවල් අතර අග්‍රම රසය. සත්‍ය රසය කොච්චර රසවත්ද කියනවනම් සත්‍ය කතා කරන අයවත් මහා ජනප්‍රියද නේ? මහා ජනප්‍රියයි. සත්‍ය යමෙක් කතා කරනවාද එයාලා පූජනීයයි වන්දනීයයි. මේ සත්‍ය හොයලා දුන්න බුදුරජාණන් වහන්සේ කොච්චර පූජනීයද නේ, වන්දනීයද? ඒ මොකක් නිසාද? සත්‍ය හොයලා දුන්න නිසා, සත්‍ය පුරුදු කරපු නිසා, රසය හොයලා දුන්න නිසා, රසවත්ම දේ පුරුදු කරලා ජීවිතේ සසර ජයග්‍රහණය කරපු නිසා එච්චර වන්දනීය වුණේ. ඒ සත්‍ය සොයාගත්තු නිසා, ලෝකේ අමෘත රසය සොයාගත්ත නිසා, අමෘත රසය දන් දුන්න නිසා තමයි අහස උසට දාගැබ් හැදුනේ. ඔබට මට ඉහලින් මිහින්තලා මහා සෑයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා තැම්පත් කරලා මහා උසට ඈතට පේන දාගැබ් හැදුනේ බුදු කෙනෙක්ට ඒ සත්‍ය රසය ලොවට දේශනා කළ නිසාමද නැද්ද? ඒ නිසාමයි අහස උසට දාගැබ් හැදුනේ. පිපෙන පිපෙන මල් බුදු පාමුල පූජා කෙරුණේ ඒ සත්‍ය රසය ලොවට දේශනා කළ නිසාමයි නේද? උත්තරීතරම රසය, අග්‍රම රසය, රසවල් දේවල් අතර අග්‍රම රසය තමයි සත්‍ය රසය. සත්‍ය රසය. ඔබට මට පුළුවනි නම් ඒ රසයේ හිමිකාරයෙක් වෙන්න, ඔබට මට පුළුවන් නම් ඒ රසය විඳින්න, ආයේ තව රස කුමටද නේද? සියලු රසනහර පිනා ගියාට වඩා මුළු ශරීරයම පිනා යනවා, මුළු හදවතම, මුළු සිතම පිනා යනවා සත්‍ය රසය ගැන කතා කරනකොට. සත්‍ය රසය ගැන කතා කරනකොට හරි පුදුමයි. කොච්චර කතා කළත් එපා වෙන්නේ නෑනේ ඒ උත්තරීතර සත්‍ය. කතා කරලා කතා කරලා එපා වෙන්නේ නැති එකම දේ සත්‍ය. එච්චරට රසවත් නිසා සත්‍ය තමයි මේ ලෝකේ අමෘත රසය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනවාද එයා අමෘත රසය දන් දෙනවා කියලා. එයා දන් දෙන්නේ අමෘතය කියනවා. කවුරු හරි කෙනෙක් දහම කියලා දෙනවා නම්, කවුරු හරි කෙනෙක් ඇසෙන් නැති මානයක ඉන්න අයට ධර්මය පුරුදු කරන්න කියලා දෙනවා නම්, ධර්මය දන් දෙනවා නම්, එයා දන් දුන්නේ එසේ මෙසේ දෙයක් නෙවෙයි, අමෘත රසය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නිකම්ම නිකන් දෙයක් නෙවෙයි දන් දුන්නේ, අමෘතයයි දන් දුන්නේ කියනවා. නොමැරෙන බවට පත් වෙන, අමරණීය බවට පත් වෙන ඒ අමෘතයමයි දන් දෙන්නේ කියනවා. එහෙමනම් පින්වත්නි, රසවල් දේ අතර අග්‍රම රසය හිමි. අග්‍රම රසය මොකද්ද? සත්‍ය රසය. රසවත් දේ අතර අග්‍රම රසය හිමි වෙන්නේ සත්‍ය රසයට. අග්‍රම තැන හිමි වෙන්නේ
සත්‍ය රසයට ඔබයි මමයි ප්‍රිය කරන්න ඕනේ ආන්ගේ අග්‍රම රසයට සත්‍ය රසයට. එතකොට දේවිය පුත්‍රයාගේ හතරවෙනි ප්‍රශ්නේ කොහොම ගත කරන ජීවිතයේද ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රඥාවෙන් යුතුව ගත කරනවාද යම් ජීවිතයක් ආන්ගේ ජීවිතයේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියන ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය හට ගැනීම නැතිවීම අවබෝධ කරගෙන ඇතිවීම නැතිවීම අවබෝධ කරගෙන ඒ වගේම මේ ලෝකේ අනිත්‍ය බව මේ ලෝකේ දුක් බව අනාත්මය අවබෝධ කරගෙන යමෙක් ජීවිතේ ගත කරනවද ප්‍රඥාවන්තව ජීවිතේ ගෙවනවද ආන්ගේ ජීවිතේ තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. හේතු නිසා හටගත්තු දේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒ දේ අනිත්‍ය වෙලා යනවා කියලා දකිනවනම් එයා ප්‍රඥාවන්තෙක්. හට ගැනීම නැතිවීම දකිනවනම් ඇතිවීම නැතිවීම දකිනවනම් එයා ප්‍රඥාවන්තෙක්. හටගත්තු දේ නැති වෙනවා නම් අනිත්‍යයි අනිත්‍යයේ දුකයි කියලා තේරෙනවනම් එයා ප්‍රඥාවන්තේ. අනිත්‍ය වූ දේ දුක් වූ දේ මම මගේ මගේ ආත්මය කියලා පවත්වන්න බෑ මගේ වසඟේ පවත්වන්න පුළුවන් කිසිම දෙයක් නෑ කියලා යමෙක් අවබෝධ කරනවා නම් ආන් එයා ප්‍රඥාවන්තේ. ආන් එහෙම ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ. සුනීත කියන්නේ පාරේ ගමන් කරපු අසූචි කදක් ඇදපු අඩුමාඩු කුලේ තරුණේ. එයා උපන් කුලෙන් අඩු කුලේ වුණාට ශ්‍රේෂ්ඨ නොවුණට ඒ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරපු නිසා සියල්ල අවබෝධ කරපු නිසා හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා අවබෝධ කරපු නිසා ඒ සියල්ල දුකයි කියලා අවබෝධ කරපු නිසා ඒ සියල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා අවබෝධ කරලා සියලු කෙලෙස් නසලා සියලු කෙලෙස් නසලා මහරහත් භාවයට පත් වෙච්ච නිසා පාරේ අසූචි කදක් ඇදපු සුනීත කියන ඒ සැඩොල් කුලේ උපන්න කෙනාගේ පුංචි ඇට කැබිල්ල ධාතුන් වහන්සේලා කියලා සලකලා ගෙවල් මැද්දෑවේ රත්තරන් කරඬු මැද්දේ තියලා මැණික් මත වඩා හිඳුවලා උදේ හවස රාජ රාජ මහා මාත්‍යවරු වන්දනාමාන කළේ ප්‍රඥාවෙන් ජීවිතය ගත කරලා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච නිසාමයි. ඊළඟට කැලෑවේ හිටපු සොහොනක හිටපු සෝපාකලා පුංචි පුතාලා අන්තිමට සත්‍ය අවබෝධ කරලා ප්‍රඥාවෙන් සියල්ල අවබෝධ කරලා සියලු කෙලෙස් නසලා මහරහත් උන දවසේ උන්වහන්සේලා පිරිනිවන් පෑවට පස්සේ ඒ පුංචි ඇට කැබිලි ධාතුන් වහන්සේලා කියන ගෞරවනීය නාමයෙන් හඳුන්වලා මංජුසාවල බහා දාලා මහා සේවල් හදලා මලින් පුද පූජා කළේ සුවඳින් පුද පූජා කළේ පැනින් පුද පූජා කළේ දනින් පුද පූජා කළේ නොඑක් දෙයින් පුද පූජා කළේ ප්‍රඥාවෙන් ගත කළපු ජීවිතේ ප්‍රඥාවෙන් අවබෝධ කරපු ජීවිතේ
ප්‍රඥාවෙන් සියල්ල දැකපු ජීවිතේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච නිසාම නොවේද නැත්? ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච නිසාමයි අපි අහල නෑ ගැලීලියෝ ගැලිලි වෙනුවෙන් චෛත්‍ය හදලා වැන්දාක්යන්ට. අපි අහල නෑ නිවුටන්ලා වෙනුවෙන් චෛත්‍ය හදලා වැන්දාක්යන්ට. එක නෙළුමක් පූජා වුණාකයන්ට. එහෙනම් සුනීතලා සෝපාකල වෙනුවෙන් කොච්චර මල් පූජාවෙන්ට ඇද්ද? කොච්චර සුවඳදුම් දනදාන්න පූජාවෙන්ට ඇද්ද? ලෝකයේ දැවන්ත රාජ රාජ මහාමාත්‍යවරු කී දෙනෙක් ඒ ධාතුන් වහන්සේලා ළඟ දන ගහල වන්දනා කරන්න ඇද්ද? හිස් මුදුනේ තියාගෙන වඩම්මන්න ඇද්ද? සිංහාසන මත වඩා හිඳුවලා පුද පූජා සත්කාර සම්මාන ගෞරව දක්වන්න ඇද්ද? අසූචි ඇදපු සැඩොල් කුලේ සුනීතලට ප්‍රඥාවෙන් ලෝකය දැක්ක නිසා ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච නිසයි එහෙම වුනේ. එහෙනම් යමෙක් ප්‍රඥාවන්තද ඒකෙනා ප්‍රඥාවන්තව ජීවිතේ ගත කළොත් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවද නැද්ද? ශ්‍රේෂ්ඨත්වයට පත්වෙනවා. එහෙමනම් ඔබත් හට ගැනීම නැතිවීම අවබෝධ කළොත්, ඇතිවීම නැතිවීම අවබෝධ කළොත්, ඔබත් අනිත්‍ය බව තේරුම් ගත්තොත්, ඔබත් මේ සියල්ල දුකයි කියලා අවබෝධ කළොත්, ඔබත් මේ සියලු දේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා පවත්තන්න බෑ කියලා අවබෝධ කළොත්, ඔබ ප්‍රඥාවෙන් ජීවිතේ ගත කරන කෙනෙක්. කවුරු මොනවා කිව්වත් ඔබ ශ්‍රේෂ්ඨයෙක්. බුදුවරුන් දේශනා කළා ඔබ ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා. ඇත්ත ඇති සැටියෙන් දැක්කා නම්, යථාර්ථය අවබෝධ කළා නම්, හේතුඵල දහම පිළිගත්තා නම් ඔබ ප්‍රඥාවන්තෙක්. ඒ කියන්නේ බුදුවරු ගෞරව සම්මාන සත්කාර දක්වපු සත්පුරුෂයෝ අගය කරපු සත්පුරුෂයෝ පැමිණවදාළ ඒ උත්තරීතර ශ්‍රේෂ්ඨත්වයට මතු දවසක උරුමකම් කියන ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන කෙනෙක් ඔබ. හැබැයි ඇත්ත ඇදිසටියෙන් දකින්ට ඕනේ. ප්‍රඥාවෙන්ම ලෝකෙ දකින්ට ඕනේ. ඒ නිසා පින්වත්නි, ඔබ සියලු දෙනාටම ධනයන් අතර ශ්‍රේෂ්ඨම ධනය වෙච්ච ශ්‍රද්ධා ධනේ උරුමකාරයෝ වෙන්ට ලැබේවා. සැපයන් අතර ශ්‍රේෂ්ඨම සැපය ලබන්ට ධර්මයේ පුරුදු කරන වාසනාව ලැබේවා. ලෝකේ තියෙන රසවත්ම දේ වෙච්ච සත්‍ය රසය අසන්න දරන්න වාසනාව ලැබේවා. ප්‍රඥාවෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච ජීවිතයක උරුමකරුවෙක් වෙලා මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සා